Hi all, I am Tilla Mahatelge and let's take 2 minutes to improve your vocabulary. Vocabulary ka gana katha karaddi English bhashawat ekka English bhashaw igena issarata yana hamotama thiyena gattluwa adala vocabulary ekane apita communicate karanna awashya wena wacane awashya welawata ne. Api gamu udaharanayakata badaginna. Samanyen oba badagini kiyum kohomada katha karanne? Api hamoma I am hungry. Api pawichchi karana wacane hungry. Mata badagini I am hungry. මතක තියාගන්න ඔයා නිකන් හරි ඔයාට යකෙක් කන්න තරම් බඩගිනි කියනවනම් එහෙමත් නැත්නම් ඔයාට මැරෙන්න තරම් බඩගිනි එහෙමත් නැත්නම් ඔයාට පොඩි බඩගින්නක් තියෙනවා කොහොමද කියන්නේ ඒක හංග්‍රිත් එක්ක කතා කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි ඒතන තමයි ඔයාට අනිවාර්යෙන් වොකැබියුලරි අවශ්‍ය වෙන්නේ ඒක නිසා අපි අද ඉගෙන ගන්න යනවා කොහොමද මේ වගේ අවස්ථාවකදී කොහොමද ඔයා වචන පාවිච්චි කරන්න ඕනේ කියන එක මතක තියාගන්න අපිට මැරෙන්න තරම් බඩගිනි නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් වචන තමයි starving Starving කියලා අදහස් කරන්නේ ඔයාට මැරෙන්න තරම් බඩගිනි කියන අදහස දෙන වචනේ. I am starving. මට මැරෙන්න වගේ බඩගිනි. මට යකෙක් කන්න බඩගිනි නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් I am ravenous. What is it? I am ravenous. Ravenous කියලා අදහස් කරන්නේ ඔයා ඉතා විශාල ලෙස බඩගින්නක ඉන්නවා කියන අදහස. හැබැයි ඔයාට නිකන් හරි පොඩි බඩගින්නක් ආවොත් පොඩි බඩගින්නක් කියන්න පාවිච්චි කරන්න පුළුවන් වචන තමයි I feel peckish. What is it? I feel peckish peckish කියලා අදහස් කරන්නේ පොඩි බඩගින්නකට යොදා ගන්න පුළුවන් වචනයක් you can say I feel peckish ඔයාට පොඩි බඩගින්නක් තියෙනවා කියන එක ඒක නිසා මතක තියාගන්න hungry විතරක් නෙමෙයි ඉංග්‍රීසි භාෂාවේ බඩගින්නට පාවිච්චි කරන්න පුළුවන් වචන හුඟක් තියෙනවා මම මේ ඔයාලට කතා කරන්න පුළුවන් අවශ්‍යම වචන ටික දෙන්නේ informal english language එක improve කරන්න එතකොට vocabulary එක improve වෙනවා ඔයාලා හරි formal english language එකක් එක්ක ඉඳගෙන informal situations වල කතා කරන්න උත්සාහ කරනවා ඒක කරන එක ප්‍රායෝගික වෙන්නේ නැහැ අනිවාර්යෙන්ම vocabulary එක දිනු කරන්න මේ අපි කතා කරන්නේ බඩගින්න සම්බන්ධව අපි දැන් ගමු කාරු හරි වට කෑම එකක් offer කරාම නෑ මට බඩ පිරීලා මට කන්න බෑ අපි පුරුදු වෙලා ඉන්නවා කියන්නේ I am not hungry කියන්න බෑ ඔයාට බඩගිනි නෑ කියන එක නෙමෙයි අදහස ඔයාගේ බඩ පිරීලා කියන එකයි අදහස එතකොට ඔයා පාවිච්චි කරන ඕනේ I am stuffed what is it I am stuffed කියන අදහස කරොත් ඔයා ඒකේ අදහස් වෙන්නේ ඔයා බඩ පිරෙන්න තරම් කාලා ඉන්නේ කියන එක එතකොට I am not hungry කියන එකයි I am stuffed කියන එකයි ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අවශ්‍ය තැන තමන්ගේ අදහස දෙන්නේ අවශ්‍ය විදිහට ඉංග්‍රීසි පාවිච්චි කරන්න පුරුදු වෙන්න. මේත් එක්කම අපි කතා කරොත් idioms ගැන බඩගින්න කෑම මේ වගේ දේවල් එක්ක idioms ලොකු ප්‍රමාණයක් තියෙනවා පාවිච්චි. අපි හිතමු අපිට හොඟක් කට්ටියට යාළු ඉන්නෝ. පුළුවන් තරම් කන ඇති වෙන්න කන අපි කියන්නේ සෑහෙන ප්‍රමාණයක් සැරෙන් සැරේට කන්න පුරුදු දෙන්න යාළුවෝ. අපි මේ වගේ එකකට පාවිච්චි කරන්න පුළුවන් idiom එකක් තමයි eat like a horse. අපිට කියන්න පුළුවන් my friend is eating like a horse eat like a horse ඔය පාවිච්චි කරන්න පුළුවන් වචනේ idiom එක eat like a horse මතක තියාගන්න ඊළඟ දවසේ hungry විතරක් පාවිච්චි කරලා බඩගින්න ගැන කතා කරන්න ඉංග්‍රීසි කතා කරද්දී පුරුදු වෙන්න එපා එතනින් එහාට ගිය vocabulary එක improve කරන්න උත්සාහ කරන්න well thank you for watching my video let's meet up in another lesson thank you very much I am Tilina Mahatelge